මේ කණ්ඩායම අතිශයින් භයානකයි කියලා කතා කරන කණ්ඩායම. මට මතකයි එහෙම කිව්වා. හැබැයි මට එහෙම බයක් දැනුනේ නැහැ. මොකද ඒගොල්ලෝ විසින් මාව නැති කළා තියෙන නිසා මට එහෙම බයක් කොහෙත්ම දැනුන්නේ නැහැ. මට වෙන්න තියෙන ඔක්කොම දේවල් ඒ කට්ටිය විසින් පහුගිය කාලය තුළම සිදු කළා. මේක හැමෝටම අදාළ නොවෙන්න පුළුවන්, අදාළ කට්ටිය විතරක් ඒක බාරගන්න කියලා ගෞරවයෙන් මතක් කර ඉන්නවා. මුලින්ම මට ලැබිලා තියෙන මාතෘකාවට යන්න කලින් මම ගැන හැඳින්වීමක් කරන්න අවශ්‍යයි කියලා විශ්වාස කරා. ඊට අමතරව මට ලැබිලා තියෙන කාලය විනාඩි 20යි. මං හිතන්නේ මාසයක් වුණත් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් විනාඩි 20න් බොහොම අමාරු කාර්යයක තමයි යෙදෙන්නේ. මම 1985 පෙබරවාරි 10 වෙනිදා පොලිසියට උපපොලිස් පරීක්ෂකවරයෙක් හැටියට බැඳිලා විශ්‍රාම ලැබුවා 2021 6 මාසේ 30 වෙනිදා. ඒ කාලයේ ඇතුළත විශේෂ කාර්ය බලකාය, සාමාන්‍ය පොලිස් රාජකාරී දශක දෙකකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළා. මම පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වුණේ. මම එතනින් ඉවත් වෙන විට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් හැටියට, අධ්‍යක්ෂකවරයා හැටියට රාජකාරි කරමින් හිටපු කාලේ වසර 20කටත් අධිකයි. ඒ කාලය තුළදී මං කරපු යම්කිසි තමුන්නාන්සේලාට විවාදාත්මක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විවේචනාත්මක වෙන්න පුළුවන් නොඑක් කාර්යයේ දේවල් ඔක්කොම කරන්න හම්බුනේ දැන් මේ සභාවේ ඉන්න මගේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සේනිවත්ත මහත්තයා මට දීපු ශක්තිය මග පෙන්වීම නිසා විශේෂයෙන් මම ඒක මතක් කරන්න ඕන. ඒකම මේ අවස්ථාවේ තවත් කෙනෙක් මතක් කරන්න ඕන. මම මට වසර 3 මාස 9 විශ්‍රාමයේ පවා නොමැතිව හිටපු කාලේ මට තිබ්බ අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න, ඒ කියන්නේ ඖෂධ මට ලබා දුන්නේ මේ විශේෂඥ වෛද්‍ය පතිරණ මහත්තයා. ඒකත් මං විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි. එයත් මා ලැබූ භාග්‍යයක් කොට සලකනවා. එතුමාගේ මගේ කිසිම සම්බන්ධතාවයක් කලින් තිබුණේ නැහැ. මං අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි එතුමා මට සම්බන්ධ වුණේ. දැන් වෛද්‍ය සාපිගේ සිදුවීම ගැන ඊට කලින් මං කියන්න ඕනේ, මේ වෙනකොට මට පූර්ණ විශ්‍රාමය ලැබෙනවා. මට විරුද්ධව කිසිම නඩුවක් ලංකාවේ අධිකරණයේ පවතින්නේ නැහැ. නඩුවක් දාන්නත් බැරි වුණා. අඩුම ගානේ චෝදනා පත්‍රයක්වත් මට ඉදිරිපත් කරන්න බැරි වුණා. ඔය කාලේ මං ඒකම මං අවුරුදු 37ක් සේවය කරා පොලිසියේ. ඒ කාලයට කුතගුණ සලකන්න රජයේ එවකට පැවති රජයේ විසින් මාස 10යි දවස් 18ක් රජයේ ගානේ කන්න බොන්න දීලා මාව පරිස්සම් කරා. ඒකම තව දෙයක් ගැන මතක් කරන්න ඕනේ. ඒ කටයුතු වලට මෙහෙවපු මහත්මයාට මං ස්තුතිවන්ත වෙනවා. මට හිතාගන්න බැරි ගණනක් අන්තිමට මට විශ්‍රාමයත් විශ්‍රාමයේ ඇරියසුත් පඩිවල ඇරියසුත් හම්බුණා. මට කවදාවත් ඒ ගාණ ඉතුරු කරගන්න නම් බැරි වෙනවා. ඒ නොගේ විඳල එක සැරේට දීපු එකට ඒකටත් ස්තුති කරන මේ වෙලාවේ. වෛද්‍ය සාපිගේ සිද්ධිය ගැන කතා කරන්නේ මුලින්ම 2019 මැයි මාසේ 23 වෙනිදා පත්‍රයක ගියපු සිදුවීමක්. දැන් මහාචාර්ය සේනානායක මැතිතුමා පෙන්වුවා ඒක. ඒ පළවීම දිවයිනේ පුවත්පතේ හේමන්ත රන්දුණු කියන මාධ්‍යවේදියා තමයි පළ කරලා තිබුණේ. ඒ සම්බන්ධව 2019 මැයි මාසේ 24 වෙනිදා හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත් මහත්තයා මට දුරකථන ඇමතුමක් ගන්න කියලා දැනුම් දුන්නා. මේක පත්තරේට ගිහිල්ලා තියෙනවා, මේ පත්තරේට ගියේ කොහොමද කියන එක ඉන්කුවරි කරන්න කියලා. ඉතින් ඒ අනුව ඒ මුලින්ම මාධ්‍යවේදියාගෙන් විමසන්න ඕන කියලා අපි ඔහුට දැනුම් දීමක් කරා.
දවස් දෙකකින් කියන්නේ 26 වෙනිදාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියලා. ඊට පස්සේ 25 වෙනිදා නැවතත් පොලිස්පත්තුමා කතා කරලා මගෙන් ඇහුවා, අර කුරුණෑගල වෛද්‍යවරයා කොහොමද ඒගොල්ලෝ අත්අඩංගුවට ගත්තේ, ඒ ඉන්කුවරි එක ඔයගොල්ලන්ට බාර දීලා තියෙද්දි. ඉතින් මං කිව්වා සර් මේ ඒ ඉන්කුවරි නෙමෙයිනේ, පත්‍රයට ගියපු කතාවනේ, අපිට ඉන්කුවරි කරන්න කිව්වේ. නෑ නෑ නෑ, සම්පූර්ණ ඉන්කුවරිම කරන්න තමයි බාර දුන්නේ කියලා. මං කිව්වා එහෙමනම් සර් එන ෆැක්ස් එක පොඩ්ඩක් වෙනස් කරලා ඉන්කුවරි එක බාර දෙන්න කියලා. ඒ අනුව තමයි එවකට 25 වෙනිදා 2019 මැයි මාසේ අත්අඩංගුවට ගෙන හිටපු වෛද්‍ය සාපිව අපි බාර අරගෙන විමර්ශන පටන් ගත්තේ. මුලින්ම මේ මව්වරු නඳ කිරීම ගැන, ඒ වෙනකොට, ඒ කියන්නේ 2019 මැයි මාසේ 25 වෙනිදා වෙනකොට මම දැනගෙන හිටියේ කාන්තාවකට ළමෙක් හම්බු වෙන්නේ නැත්තම් ඒක තමයි වද කරනවා කියලා. ඉතින් ඒ දැනුම මදි කියන එක මට පැහැදිලිව පෙනී ගියා මේ වගේ පරීක්ෂණයක් කරන්න. ඒ නිසා අපි කුරුණෑගල මහේස්ත්‍රාත්තුමාගෙන් නියෝගයක් ගත්තා, විශේෂඥ කණ්ඩායමක් අපට මේකට උපදෙස් දෙන්න පත් කරගන්න. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ඒවකට හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් එන්නකොන් මහත්මයා, ඊට අමතරව විශේෂඥ ප්‍රසවහානාරි වෛද්‍ය රුවන් පතිරණ මහත්මයා, විශේෂඥ ප්‍රසවහානාරි වෛද්‍ය තුමියක් කරුණා සේකර මැතිනිය පත් කරලා තිබුණා. ඒගොල්ලෝගෙන් අපි මමත් මෙම විමර්ශනය සමීපව අධීක්ෂණය කළ ඒවකට සහකාර පොලිස් අධිකාරී, වර්තමාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිසේර මහත්මයාත්, දැනට ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වත් ගිහිල්ලා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී මේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇහුවා, සර් මේ වෛද්‍ය විද්‍යාත්මක වඳභාවය කියන්නේ මොකද කියලා. ඒකෙදි ඒගොල්ලෝ පැහැදිලි කරා, අවුරුද්දක් ළමයෙකුට කිරි දෙනකොට දෙන කාලය තුළ පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ, හැබැයි මිස්ෆයර් වෙන්න පුළුවන් කියලා. හැබැයි මාස 3ක් ඇතුළත කොහොමටත් පිළිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ. අවුරුද්දක් ළමයෙකුට කිරි දෙන දීලනට පස්සේ සරු කාලෙදි, ඒ කියන්නේ යම් කිසි කාන්තාවකට මේ මාසික ඔසප්වීම සිදු වුණා නම් පළවෙනිදා එකේ ඉඳලා 10 දක්වා සරු කාලෙ, 11 ඉඳලා 17 දක්වා නිසරු කාලෙ, පළවෙනිදා ඉඳලා 10 දක්වා නිසි, වරද්ද ගන්න එපා, මොකද ඒක ලොකු ප්‍රශ්නයකට මූල දෙනවා. පළවෙනිදා ඉඳලා 10 දක්වා නිසරු කාලෙ, බය නැතුව ඕන සෙල්ලමක් කරන්න පුළුවන්. ආයි 11 ඉඳලා 17 දක්වා සරු කාලෙ, අතිශයින් භයානකයි. 18 ඉඳලා 28 දක්වා ආයි නිසරු කාලෙ. ඒත් අර වගේ මේ නොනගතයක් නැහැ. ඒ කාලෙදී දවසක් කර දවසක්, දිනපතාම හෝ දවසක් කර දවසක් ළමයෙක් බලාපොරොත්තුවෙන්, විශේෂයෙන්ම ළමයෙක් බලාපොරොත්තුවෙන් පුරුෂයෙක් සමග එකතු වෙලා අවුරුදු දෙකක් නිදිමරුවට පස්සේ ළමයෙක් නැත්තම් අන්න ඒක තමයි වෛද්‍ය විද්‍යාත්මකව මද සරුභාවය කියන්නේ. ඉතින් ඒ අනුව මේ 800 ගණන් 900 ගණන් පැමිණිලි දාපු වඳ කරපු අම්මලාගෙන් අපි කට උත්තර ලිව්වා, මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරලා ඉන්නේ කී දෙනාද කියලා. ඊට පස්සේ ඒකෙන් අපි තෝරගත්තා අම්මලා 147 දෙනෙක්. ඒ 147 දෙනාට අපි තීරණය කරා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත HSG පරීක්ෂණය කරන්න ඕන, මේ බැලෝපියනාල මිරිකලා තියනවද, ක්ලෑම්ප් කරලා තියනවද, එහෙමනේ තිබුණේ කතුරු දාලා මිරිකනවා, ඇඟිලි දෙක දාලා මිරිකනවා ඔහොම කියලා. දැන් මේවට මේ වෛද්‍යවරු කලින් මම නන්සදාන් කරපු වෛද්‍යවරුන්ට අමතරව විශේෂඥ ප්‍රසවහානාරි වෛද්‍ය LAW සිරිසේන මහත්මයා මම අවස්ථා ගණනාවකදී හම්බ වෙලා උපදෙස් ගත්තා. ඊට අමතරව මහාචාර්ය දොඩම්පාල මහත්මයා මේ හම්බ වෙලා උපදෙස් ගත්තා. තවත් වෛද්‍යවරු ගණනාවකගෙන් අපි මේ සම්බන්ධව යම් යම් ගැටලු ඇති වෙච්ච අවස්ථාවල උපදෙස් ගත්තා මේ පරීක්ෂණය කරන්න.
ඊට පස්සේ අපි HSG පරීක්ෂණය කියන්නේ මොකක්ද කියන එක වෛද්‍යවරු උපදෙස් දුන්නා. ඒක කාණ්ඩ දෙකකින් තියෙනවා. එකක් ලැපරොස්කොපි, ඒ කියන්නේ ක්ෂුද්‍ර කැමරාවක් බුඩියට පල්ලෙහැයින් මේ බඩට ඇතුල් කරලා පැලෝපිය නාලේ යම්කිසි මේ පළුද්දක් නැමීමක් මේ ගැටිත්තක් අර එහෙම තියෙනවද කියලා බලන එක එකක්. අනිත් එක තමයි ඩයිටෙස්ට් එක. පැලෝපිය නාලේට යවලා ඩයි එකක්, ඒ ඩයි එක පැලෝපිය නාලේ තුළ තිබිද්දී එක්ස්රේ එකක් කරලා පැලෝපිය නාලේ යම්කිසි දෝෂයක් තියෙනවද, මිරි කළ තියෙනවද, ක්ලෑම්ප් කරලා තියෙනවද කියලා බලන එක. ඉතින් මේකට ටිකක් වෛද්‍යවරු අකමැති, මොකද රේඩියේෂන් වලට අහුවෙන නිසා. ඉතින් ඕක කරන්න හැබැයි ලිඛිත කැමැත්ත අවශ්‍යයි කියලා කිව්වා ඒ අම්මලාගේ. ඒ ලිඛිත කැමැත්ත ගන්නත් ඊට කලින් අවේයනස් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අවශ්‍යයි කිව්වා. මේකෙන් වෙන දෙයි වෙන්න පුළුවන් හානි ඒ ගැන කියලා. ඉතින් ඒකට අර විශේෂඥ කණ්ඩායම සකස් කෙරුවා අවේයනස් ප්‍රෝග්‍රෑම් එකක් හදලා. ඒගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් එහෙම තොරතුරු අරගෙන මේ වීඩියෝ ක්ලිප් එකක් නිර්මාණය කරලා අපි සූදානම් වුණා 2019 6 වෙනි මාසේ 30 වෙනිදා මේ පරීක්ෂණය කරන්න. මොකද දේශපාලන මූණුවරක් ගත්ත මේ සිද්ධිය නිසා අපි කැමති වුණේ නැහැ කුරුණෑගල හොස්පිටල් එකේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න. අපි කොළඹින් මේ මුළු කණ්ඩායමම එක්කන් යන්න වෛද්‍යවරු සහ අනිත් කාර්ය මණ්ඩලය ගෙනියන්න සූදානම් කළා. අම්මලාට කෑම බීමත් ලේසි කරලා 2019 ජුනි මාසේ 27 වෙනිදා කුරුණෑගල අධිකරණයට අපි මේ සම්බන්ධව කරුණු වාර්තා කරා. මෙන්න මෙහෙම දෙයක් අපි 30 වෙනිදා කරනවා කියලා. ඒ අතරේ අර 140 දෙනාට අපි දුරකථන පණිවිඩ මගින්, පොලිස් පණිවිඩ මගින්, ලිඛිතව තැපෑලෙන්, ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර්ස් වලින් අපි කට උත්තර ලියලා ඒගොල්ලෝගේ ටෙලිෆෝන් නම්බර්ස් අරගෙන තිබුණා. ඒගොල්ලන්ට දැනුම් දුන්නා 30 වෙනිදා උදේ 8 වෙද්දී කුරුණෑගල සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානෙට එන්න කියලා. 27 වෙනිදා මේ වැඩිදුර වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කරපු වෙලේ සාමාන්‍යයෙන් නඩුවක තමුන්නාන්සලක් දන්නවා, අපේ නීතිච්ච මහත්මයාත් දන්නවා, පාර්ශ්ව 2යි 3යි තියෙන්නේ. පැමිණිල්ල, විත්තිය සහ අගතියටපත් පාර්ශ්වය. ඊට අමතරව පාර්ශ්ව නැහැ. නමුත් ඒ පාර්ශ්ව තුනටම අදාළ නොවන පාර්ශ්වයක් අධිකරණයේ ඉදිරියේ සැලකිරීමක් කරන්න අධිකරණය අවසර දුන්නා. ඒ තමයි කුරුණෑගල හිටපු අධ්‍යක්ෂකතුමා ඊර බණ්ඩාර මහත්තයාට. ඉතින් එතුමා එයාගේ මේ ඉදිරිපත් කිරීම කරලා අධිකරණයට සැලකර සිටියා HSG පරීක්ෂණය කරන්න දෙන්න එපා, අම්මල මැරෙනවා, අම්මලාට කැන්සර් හැදෙනවා, අම්මලාව වඳභාවයට පත් වෙනවා කියලා. ඊට පස්සේ අපි කරන්න හිටපු පරීක්ෂණය අධිකරණ නියෝගිකෙන් අත්හිටෙව්වා. ඊට පස්සේ අපි මේක නිකන් හිටියේ නැහැ. අපි ටීචින් හොස්පිටල් ලංකාවේ තියෙන හැම එකටමයි, ප්‍රයිවට් හොස්පිටල් 6කටයි ලියලා දැන්නුවා. පහුගිය අවුරුදු 5 තුළ HSG පරීක්ෂණය කරලා කී දෙනෙක් මැරිලා තියෙනවද, කී දෙනෙක් වඳභාවයට පත් වෙලා තියෙනවද, කී දෙනෙකුට කැන්සර් හැදිලා තියෙනවද. ඉතින් කුරුණෑගලින් මං හිතන්නේ මං යනකම්මම, ඒ කියන්නේ 2019 නොවැම්බර් 21 වෙනිදා වෙනකම්මම පිළිතුරක් හම්බුන්නේ නැහැ. නුවර හොස්පිටල් එකෙන් හම්බුණා, එක අම්ම කෙනෙකුට වමනේ තිබුණා, ඒක HSG පරීක්ෂණය නිසාම වුණා කියලා කියන්න බැහැයි කියලා. අනිත් ඒවායින් ඔක්කොම නෙගටිව් ආවේ. ඊට පස්සේ අපි ඉල්ලීමක් කරා අධිකරණයෙන් අර වීර බණ්ඩාර මහත්තයාගේ සබ්මිෂන් එක. දැන් මේක තනිකරම අධිකරණයට අයතු මැදිහත් වීමක්, මේ ඒක ඉල්ලුවා. ඒක නඩු පොතේ තිබුණේ නැහැ. එපාර අපි අධිකරණයේ ලේකකාධිතුමියගෙන් ඇහුවාම, එයා ගෙන්නලා ස්ටෙනෝ ගෙන්නලා ඇහුවාම ඒක පොතර දාන්න එපා කිව්වා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ අපි ඒකම වාර්තා කරා, මේ දාන්න එපා කිව්ව හින්දා මේක දාන්නේ දැම්මේ නැහැ, දාලා නැහැ. ඒක අපිට ලබා දෙන්න ඊට අමතරව අපි ඉල්ලුවා රෙකෝඩර් එකයි ෂෝට් හෑන්ඩ් පොතයි. ඊට පස්සේ අර දාලා නැතුව තිබුණු ඒවා අපිට හම්බුණා. අපි ඒක අධිකරණ සේවා කොමිසමටම පැමිණිලි කරා, මෙන්න මෙහෙම අකටුත්තක් වෙලා තියෙනවා කියලා පරීක්ෂණයක් ඉල්ලලා. නමුත් අද වෙනකම් මම දන්න තරමට ඒ ගැන පරීක්ෂණයක් කෙරුවේ නැහැ. ඊට පස්සේ ඔහොම ඔය පරීක්ෂණයේ ඇදලා ගිහිල්ලා පාස්කෝ කොමිසම සම්බන්ධයෙන් මේ
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මට සාක්ෂි දෙන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ ගැන ඇහුවා. මං ඉතින් ඒ වෙලාවේ මේ වගේම මේ කියපු ටිකත් මීට ටිකක් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අවස්ථාවක පැමිණිල්ලක් ආවා, මම පාර්ලිමේන්තුව නොමග ඇරිය කියලා. තෙල්ලම් බඩුවක් නෙමෙයි කතා කරන්නේ, තමුන්නාන්සල නිකම්ම යයි පාර්ලිමේන්තුව කියන්නේ. ඉතින් උගත් බුද්ධිමත් ඔක්කොම හොඳම කට්ටිය ඉන්න තැනක්නේ. ඉතින් තමුන්නාන්සල එහෙම නොමග යන්නේ ගහන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඒක ගැනත් පරීක්ෂණයක් කරා. මොකද මම ඒකෙදි කිව්වා දන්ත වෛද්‍යවරයෙක් තමයි වීරබණ්ඩාර මහත්තයා කියලා. එතනින් නැවතුන්නේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉතරේ අපේ ජේසපොලි නියෝජ්‍ය පොලිස්පත්තුමත් හිටියා. මේ නීතිච්ච මහතුරු ගණනාවක්, තව මහතුරු ගණනාවක් ඉස්සරහා මේ ප්‍රශ්නේ ඇදුණා. සාකච්ඡාවක් විශේෂයෙන් මේකට පවත්වලා ඒකෙදි කිව්වා මේ චානිය අබේසේකර මහත්තයා මේ පාර්ලිමේන්තුව නොමග ඇරලා මේ වීරබණ්ඩාර මහත්තයා දන්ත වෛද්‍යවරයෙක් කිව්වා. එතුමා දන්ත වෛද්‍යවරයෙ නෙමෙයි, එතුමා දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්, ඒකෙන් පාර්ලිමේන්තුව නොමග ඇරිය කියලා. ඉතින් මං ජනාධිපතිතුමාගෙන් ඇල්ලුවා, සර් මේ මගේ නමම කියලා දැන් මම නොමග ඇරියා, මට මේකට උත්තර දෙන්න වෙලාව දෙන්න. ඉතින් ජනාධිපතිතුමා කිව්වා උත්තර දෙන්න කියලා. මං කිව්වා මේ මම දන්ත වෛද්‍යවරයෙක් කියපු එක ඇත්ත, මම දැන් තමයි දන්නේ එතුමා දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් කියලා. ඒක දැනගෙන හිටියනම් මම ඒක කියනවා. හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා, දන්ත වෛද්‍යවරයයි දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයයි දෙන්නම කරන්න එක්ක දත් ගලවනවා එක්ක දත් පුරවනවා කිව්වා. අනිත් එක මම තව දෙයක් දන්නවා සර්, දත් තියෙන තැන්වල පැලෝපියනාලත් නැහැ, පැලෝපියනාල තියෙන තැන්වල දතුත් නැහැ කිව්වා. එපාර ජනාධිපතිතුමාත් හිනා වෙලා කිව්වා, ඔව් ඉතින් එහෙම තැන්වල පැලෝපියනාල තිබ්බනම් අපිටත් තුවාල වෙනවනේ කිව්වා. ඉතින් මෙයාත් එක්ක ඕවා කතා කරලා වැඩක් නැහැ, ඔය ඉන්කෝයරි එක ඉස්සරහට යන්න කියලා මේ ඒ සාකච්ඡාව ඉවර වුණා. ඊට පස්සේ අපිට ආරංචි වුණා අම්මලා 3 දිනක් තෝරගෙන HSG පරීක්ෂණයක් කෙරුවා කියලා. කෙරුවා, ඒකේ ප්‍රතිඵලත් අපිට ආරංචි වුණා. අපි ඒකට සම්බන්ධ වෙච්ච වෛද්‍යවරුන් කැඳවලා ප්‍රකාශයන් ලියන්න අපිට අවස්ථාව දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ නරක පණිවිඩයක් එන්නේ. මේ ඒක ආපු ගමන්ම මේ සර්කිට් එක අවුට් ගියා. මේ කට උත්තර ගන්න හිටියේ ඒ වෛද්‍යවරුන් අපිට කිව්වා මේ අපේ ක්ලිනික් ඩිස්ටර්බ් වෙනවා, එතකොට මේ රෝගීන්ට තමයි ප්‍රශ්න ඉන්නේ, අපේ කවුරු හරි එවන්න මෙහි කට උත්තරේ ලියන්න පුළුවන්ද කියලා. අපි ඒකට එකඟ වෙලා මම වැඩි හොඳට තිසර මහත්තයා අවශ්‍ය නැහැ කිව්වා. මම ලියුමක් ලියලා ඇරියා අධ්‍යක්ෂක මේ කුරුණෑගල හොස්පිටල් එකට. මට මෙන්න මේ වෛද්‍යවරුන් 3 දෙනාගේ ප්‍රකාශ ලියන්න පහසුකම් දෙන්න කියලා. ඒක අරගෙන ගියේ දැන් පොල්ගහවෙල මේ පොලිසිය වැඩ කරනවා ඉලංගසිංහ කියලා මහත්තයෙක්, CI මහත්තයෙක්. එයා ගිහිල් ඉවරලා වීරබණ්ඩාර මහත්තයාගේ ඔෆිස් එකේ හිටපු කාර්යාල කාර්ය සහායකට දුන්න මේක වීරබණ්ඩාර මහත්තයට දෙන්න කියලා. ඉතින් ඒ ලියුම අරගෙන ගිහිල්ලා එයා දීලා තියෙනවා. ඉතින් මම කොළඹ හිටියේ, මම කුරුණෑගල ගියේ නැහැ ලියුම් දෙන්න. පස්සේ පැමිණිල්ලක් එනවා මං රාජකාරියට බාධා කරා කියලා. මොකද හේතුව ඒ ලියුම අරගෙන ගිහිල්ලා එයාගේ පියන් එයාට ඒ ලියුම දෙන වෙලාවේ එයා කොන්ෆරන්ස් එකක හිටියලු. ඒ කොන්ෆරන්ස් එකට බාධා වුණලු මං අත්සන් කරපු ලියුමෙන්. ඉතින් ඒකටත් පැමිණිල්ලක්. ඒකටත් පරීක්ෂණයක් කෙරුවා. ඊට පස්සේ නොඑක් වෛද්‍යවරු මේ නොඑක් දේවල් මට කිව්වා. මං VOG කෙනෙක්ද කියලා. ඉතින් මම VOG කෙනෙක් නෙමෙයිනේ. මම ඒ දැනුව තියෙන වෛද්‍යවරයෙක්වත් නෙමෙයි. මං විශ්වවිද්‍යාලයකට ගිහිල්ලත් නැහැ, වරසාවකටවත් එහෙම ගොඩ වෙලත් නැහැ. ඉතින් මේ එහෙම ඇහුවා. ඉතින් මම මේ අවුරුදු 62ටම බියරුගුරක්වත් බීර නැති මිනිස්සෙක්. හැබැයි මේ රතනහාමුදුරුව කිව්වා මේ ප්‍රශ්නෙන් පස්සේ CID එකේ තැබෑරුමක් දාලා ශානි අබේසේකර කියලා. ඉතින් ඒ එතුමා එහෙම කිව්වට ජනමාධ්‍යවේදීන් තමයි ඕවා මිනිස්සු අතරට ගෙනිච්චේ.
ඊට පස්සේ තව කිව්වා ගණිකා මඩමක් තියෙන එක මම තුන්වෙනි ශික්ෂාපදයේ කොහෙත්ම මේ කඩලා නැහැ අද වෙනකම්. අද අන්දෑ කියන්න බෑ. මේ එතකොට ඔය ડોක්ටර් සාබිගේ සිදුවීම ඊට පස්සේ ගිහිල්ලා CID එකෙන් සමාවත් ගත්තා උසාවියෙන් මේක හරියට කළා නැහැ කියලා. දැන් ඔන්න මේ මෑතක පාර්ලිමේන්තුවේ එරාන් වික්‍රමරත්න මහත්තයා මම අහගෙන කියනවා ඒ 147 දෙනාගෙන් 130 දෙනෙකුට ළමයි හම්බ වෙලා කියලා. ඒ කියන්නේ පැනෝපිය නාලෙට පිටින් ගිහිල්ලා ඉවර වෙලා මේ ඩිම්බෙකුයි ශුක්‍රාණුකුයි හම්බ වෙලා ගර්භාෂයට ඇවිල්ලා ළමෙක් කොහොම හරි එළියට ඇවිල්ලා තියෙනවා. ඒක වෙනම හොයන්න ඕනේ මං හිතන්නේ මහාචාර්ය සේනානායක මහත්තයාට පුළුවන් වෙයි ඒක හොයන්න. එතුමාට දැනුම ඇති. ඊළඟට මට ආපු ලියුම් 100 ගාණක් අතුරින් මං දෙකක් ගෙනා මේක 2020 ජනවාරි 1 වෙනිදා මං ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ගාල්ලට ඉදදි මේක ගාල්ලේ ඉවල තියෙන්නේ නියෝජ්‍ය පොලිස්පත්තුමා භාරයේ ශානි අබේසේකර පොලිස් අධිකාරී නීපෝපා කාර්යාලය ගාල්ල කොටුව තැපැල්පතක්. හලෝ ශානි, දැන් උඹට හොඳද? මමත් සමග CID එකට වැඩ කර නිලධාරියෙක්. ඔබ UNP රජයේ රනිල් වික්‍රමසිංහලාගේ කීම් අසා දේශපාලන පළිගැනීම් කළා මතකද? වැරදි වැඩ කළා. ඔබට නම් සමාවක් නැත. රාජිත සේනාරත්නත් චම්පිකත් ඉදිරියේදී උසාවියේ වමාරන්න කොට උඹටත් සිරදඬුවම් ලැබේවි. දෙවියෝ දඬුවම් දේවි. වැරදි වැඩ කරන්න එපා. මේ ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දැනුම් දෙනවා. වැලිකඩ සිරගෙදර යන්න සූදානම් වෙයම්. ඊළඟට මම නොදන්න මගේ දරුවෙක් මට ලියුමක් එවලා තියෙනවා. මං කිව්වා තුන්වෙනි ශික්ෂාපදේ කොහෙත්ම කැඩලා නැහැ කියලා. වතුරේ නාන ගමන් මොකක් හරි වෙලාද දන්නේ නැහැ. ආදරණීය තාත්තේ, මම මේ ලිපිය ලියන්න හිතුවේ මගේ හිතට සැනසීමක් නැති හින්දායි. ඔයා කරන දේවල් නිසා ඔයාගේ දරුවෝ වුණ අපටත් අපාය තමයි ඉතුරු. අපි නිවනට යන්නේ නැහැ. අපිට අල්ලා දෙවියන්ගේ පිහිට තමයි. ඇයි ඔයා සාපි ගැන පරීක්ෂණ හරියට කරන්නේ නැත්තේ? ඔයාට ලැජ්ජ නැද්ද තාත්තේ? හේමන්ත මාධ්‍යවේදියාගේ ළඟ තියාගෙන සාපිව ප්‍රශ්න කරන්න ඔයාට ලැජ්ජ නැද්ද? ඇත්තටම ඔයා ගැන අපිට පිළිකුල්. ඔයා ගන්න වැරදි තීරණ නිසා සාපිට ඇප ලැබුණා. එයා ජාතිවාදීෙක්ලු වහබ්වාදීෙක්ලු තොරතුරුත් අපිට ලැබෙනවා. එයාගේ එක එක එකවුට් එකක කෝටි ගාණක් සල්ලි තියෙනවලු. ඒවා හොයන්නේ නෑ. රතන හාමුදුරුවෝ නිවැරදි. ඒවා හොයාගෙන පොලිසියට මේවා දැනුම් දීලා තියෙනවා. ඔයා කවදහරි මැරෙන්න දවසකට ඔයාට කරපු අපරාධ මතක් වෙයි. එතකොට ඔයා අසරණ වෙයි. කුරුණෑගල අම්මලාට සාපි කරපු අපරාධයට වැඩිය අපරාධයක් ඔයා ඇතුළු CID එකේ කට්ටිය කරනවා. ඒ අම්මලාගේ කඳුළු වලට වැඩිය සාපිගේ සල්ලි ඔයාලට වටිනවා ඇති. එයා කරපු වර්ග සංහාරයට ඔයාලටත් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා නේද? අම්මලාගේ සාපය අපිටත් වදිනවා තාත්තේ. මම මේ ලියුම යාළුවෙකුට කියලයි ලියන්නේ. එයා නිට්ටඹුවේ ඉන්නේ. එයා මේ ලියුම ගැන කාටවත් කියන එකක් නැහැ. ඔයා තීරණයක් ගන්න. ඔයාටත් කවදහරි ජම්පරය උරුමයි තාත්තේ කියලා ඒවල තුන මේ ගොඩක් ඒවා මං නැති දවස්වල ගෙදෙට්ට ඇවිල්ලා තිබුණා. මගේ ළමයි ඒවා කියවල තිබුණා. නෝනා ඒවා කියවල තිබුණා. හැබැයි ওই වෙන ඇමතිවරුන්ගේ වැඩි වැඩ කරපු කට්ටියගේ ළමයින්ට වගේ මගේ දෙන්නටම කිසිම මානසික ආතතියක් ඇති වුණේ නැහැ. මම අත්අඩංගුවට ගත්තේ 2020 හත්වෙනි මාසේ 31 වෙනිදා. මගේ පුතාගේ 4 වෙනි
මේ විශ්වවිද්‍යාලය හතරවෙනි වසරේ විභාගෙ තිබුණේ අගෝස්තු 5. ඒ කියන්නේ මං අත්අඩංගුවට අරන් දවස් 5කට පස්සේ. ඒ වෙනකොටත් මගේ පුතා ඒ බැච් එකේ උඩින්ම හිටපු ළමේ හැමදාම බැච් ෆස්ට්, ඒ වතාවේ විතරක් බැච් සෙකන්ඩ් වුණා. ඉතින් එයා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ඉතාමත් හොඳින් කරලා ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යවරුත් මං හිරදඬුවම් ඒවා මං හිතන්නේ බෝනස් මට ලැබිච්ච වන්දනාගාරයට ගියාට පස්සේ මගේ පුතාට පුදුම විදියට සලකලා තිබුණා. එයාට විශේෂයෙන් පාඩම් කියලා දීලා ඒ වගේ දේවල් කරලා තිබුණා. ඒ ලැබීමත් මට තිබුණා. ඒ වගේම මේ හැමදෙයින්ම මගේ නෝනවත් ඒ ළමයින්වත් අබමල් රේණුවකින්වත් හොල්ලන්න පුළුවන්කමක් ලැබුණ නැහැ. ඒකට හොඳම සාක්ෂිය තමයි දැන් අපි ඉදිරියේ ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසෙන් රත් මහත්තයා. ඉතින් මං අවසාන වශයෙන් වෙලාවත් එක්ක තව ගොඩක් දේවල් කියන්න හිතේ තිබුණත් මං හිතන්නේ ඒකට කාලය හරි කියලා. ඉන් තමුන්නාන්සලට අර කිව්වා වගේ කඩුවට වැඩිය පෑන වටිනවා කියලා. මේ අහිංසක ජීවිතවලට හානි කරන්න ඔය අතේ තියෙන පෑන පාවිච්චි කරන්න එපා කියලා මම මතක් කරන්න කැමතියි. ඒ වගේම ආදරෙන් ඉල්ලා හිටින්න කැමතියි. ආපහු මේවා කවදාවත් යථාවත් කරන්න පුළුවන් ඒවත් නෙමෙයි. දැන් ડોක්ටර් සාෆිගෙන් ඔය කට්ටිය දන ගහලා වැඳලා සමාව ගත්තත් ડોක්ටර් සාෆිටත් දරුවන්ටත් වෙච්ච හානිය පූර්ණය කරන්න ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේ තව ගොඩක් දේවල් මේ රාජකාරිය කරපු අතරේ වුණා. එකක් තියෙනවා තමුන්නාන්සේලාගේ පෑන් වලින් මේ වෙනකන් ලියවිලා නැහැ. මම සත පහක්වත් කාගෙන්වත් පගාව ගත්තා කියලා. ඒ වගේම මං කාගේවත් අතපයක් ගැලෙව්වා, වකුගඩුව ගැලෙව්වා, හැ ගැලෙව්වා ඒකත් ලියලා නැහැ. එතකොට අන්නර ගෑනු කෙනාගේ කසාද කැඩුවේ මං අන්නරයට මගේ ගානේ ළමයෙක් ඉන්නවා කියන එක ලියවිලත් නැහැ ඔය පෑන් වලින්. අනිත් ඔක්කොම ಜಾති ලියලා තියෙනවා. මට තියෙන ලොකුම චෝදනාව තමයි නඩු දැම්මා කියන එක. හැබැයි ඒ දාපු එක නඩුවක්වත් මං දාපුවා නෙවෙයි, නීතිපතිතුමා තමයි ඒ නඩු දාලා තියෙන්නේ. සියලුම නඩු දාලා තියෙන නීතිපතිතුමා නමාධිකරණේ. ඉතින් මම වරදක් කරා නම් එතුමා මගේ වරදට හවුල් වෙලා වැඩේ කරාද නැද්ද කියන එක තමුන්නාන්සලා හෙව්වේ නැහැ. ඔය පෑන ලිව්වා අනිත් පැත්තට. ඉතින් කාල වේලාව ඉක්ුත් වෙලා තියෙනවා. අර වැරදි තුනට මේ මාව මාට්ටු කරන්න බැලුවේ නැති එක ගැන හැම දිනාටම මේ අදාළ කට්ටියට විතරයි ස්තුතිවන්ත වෙමි. මගේ කතාව සාවධානව අසා සිටියට ස්තුති. ඔබ සැමට සුබානාගතය. You're watching the Life Traveler Channel.